ස්වාමීන් වහන්ස ගොවිතැන් කටයුතු වල යෙදෙන කෙනෙක් කෘමිනාශක යොදන්නේ ඒ වගාවට හානි කරන සතුන් විනාශ කරන්න. එවිට සම්මා ආජීව කියන කාරණය ඒ අය අතින් ඛණ්ඩනය වෙනවා. මේ නිසා අකුසල කර්මයක් රැස් වෙනවද කරු ස්වාමීන් වහන්ස? අනිවාර්යෙන්ම නෝනක් කෙනෙක් වසවිස වෙලඳන් කරනවා නම් අපි කියමු මොනවා හෝ හන්දියක කඩයක් මාර්ගෙන් හෝ මොනවා හරි වේවා වසවිස කියන ධාතිය වෙලඳන් කරනවා නම් ඒක මිච්ඡා ආජීවයක්. තේරුණාද? ඒ කියන්නේ ආජීව අට්ටමක සීලය සමාදන් වෙච්ච කිසිම කෙනෙකුට වසවිස වෙලඳන් කරන්න බෑ. වසවිස වෙලඳන් කරන මොහොතේ මෙයා ඒ ආජීව අට්ටමක සීලේ අර මිච්ඡා ආජීවයේ කියන සිල්පදේ බිඳ ගන්නවා. ඉතින් එක පැත්තකින් වසවිස වෙලඳාමේදී යා සිල්පදයක් බිඳ ගන්නවා අනිවාර්යෙන්. දෙවෙනි කාරණේ නෝනා නිරේතුරුවම කුමිල් රසායනික භාවිතා කරන මොහොතක් පාසා නෝනා අපි ප්‍රාණඝාත අකුසලයේ කියන කාරණේ සිද්ධ කරගන්න. නමුත් මේවෙන් තොරව අපිට ලෝකේ දකින්න බෑ නෝනා. එක්තරා අවස්ථාවක මේ බෝධිසත්වෝ මේ ශාස්ත්‍රීය සිටු කුලේක උපදිනවා. ඉපදිලා එයා කවදාක්වත් ඇවිදින්න ගිහිල්ලා නැහැ. එයා දන්නේ නැහැ මේ හාල් එන්නේ කොහෙන්ද, එළවලු එන්නේ කොහෙන්ද ඒව එයා දැකලා නැහැ. දවසක් මේ අස්සකරත් නැගලා තමන්ගේ සේවකයාත් එක්ක නික යනවා වීදි සංචාරය. යනකොට එයාට පේනවා විශාල වෙල්යායක් එදා රජතුමාගේ සිටුතුමාගේ වෙල්යායේ වපුරනවා. ඉතින් වපුරන වෙල්යාලේ සිය ගාණක් මිනිස්සු වැඩ කරනවා. මේකේ කොක්කු ඇවිල්ලා අර වෙල් ලියද්දිවල බෑ බෑ පණුවල් අල්ල කනවා. ඒ වෙලාවේ අර කුමාරය ආනෝ අර එයාගේ සේවකයාගෙන් අර බලන්න කර කොක්කු අච්චර පණුවන් මරමර කනවා. ඒකේ පාපේ කාටද තියෙන්නේ කියලා. එතකොට එයා කියනවා ඔබගේ පියාටයි ඒ පාපේ තියෙන්නේ. මොකද ඔබගේ පියායි මේවා මේ ආකාරයෙන් අස්වද්දන්නේ කියලා. ඒදාම අර කුමාරයා අර සිටු සම්පත් අතහැරලා පැවිදි වෙස් අරගෙන වනගත වෙනවා. ඒ නිසා නෝනා අපිට මේවයින් තොරව වර්තමාන සමාජ ජීවත් වෙන්න පුළුවන් කම නැහැ. ඒ නිසා තමන් දක්ෂ වෙන්න තනි තනිව මේ උදිරින් මිදෙන්න. ඒ නිසා කෘමිනාශක ඉහෙන මොහොතක් පාසා වගාවකට ඔබ තුල ඒ සතුන් මරණීය චේතනාව සකස් වෙනවා. ඒ මරණීය චේතනාව කියන්නේ ප්‍රාණඝාත අකුසලයක්. ඉතින් ඒ පළවෙනි ශික්ෂාපදයේ බිඳ ගැනීමට අදාළව ප්‍රතිසන්දියට යනවා. ඔබ හිතන්න දැන් ඔබ දිගටම මේ වගේ කෘමිනාශක ගහලා සතුන් මරණ කෙනෙක් කියලා තමන්ගේ හිතේ ස්වභාවය තමන් දන්නවා. දන්න නිසා කවදා හරි මැරෙන වෙලාවක අපි සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්තම් අපිට එක පාට පේන්නේ අර ගොයමේ මැරිච්ච මැස්සු නැත්තම් පණුව නැත්තම් සැලඹු නැත්තම් ඒව තමයි අපිට එක පාටම ඇවිල්ලා පේන්නේ. ඒ ගොයම් මැස්සු පේන මොහොතෙම අපි ගිහිල්ලා අපිත් ගොයම් මැස්සෙක් වෙලා උපත්ති ලැබෙනවා. ඔය ගොයමේ ජීවත් වෙන මැස්සෝ කියන්නේ ඔය සතුන් කෘමීන් කියන්නේ පෙර ජීවිතවල ලස්සන මිනිස්යෝමයි. ඒ ලස්සන මිනිස් ජීවිත ලැබලා ඒගොල්ලෝ ඒ කෘමීන්ට හානි කළා. ඊට අදාළව ඒගොල්ලෝ ප්‍රතිසන්දිය ලැබුවා. දැන් ඔබ හිතන්න නිරේතුරුවම ඔබලාගේ දෙට කූඹි එනවා කියලා. ඔබට ඒක විනෝදාංශයක් වගේ කූඹි මරනවා, අතු ගන්නවා, බෙහෙත් ගන්නවා ඔක්කොම කර කර කිසිම බයක්සක් නැහැ. නමුත් මේක මැරෙන වෙලාවේ මෙවැනි දේවල් ශරීරයෙන් එකපාරට මරණ කූඹින් මැරිච්ච කූඹින් මතකෙට එනවා. මතකෙට එන මොහොතෙම අපිත් ගිහිල්ලා කූඹියෙක් වෙලා ඇයි අපිත් ඒ විදිහටම මැරුම් කන්. ඉතින් එහෙම තැනකට වැටුණාට පස්සේ ආයිමත් කල්ප ගණන් ගොඩ එන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන ඔය තිරිසන් සත්ත්ව කුලවල වැටුණාට පස්සේ එක දිගට ආත්ම භාව 500ක් විතර එකම කුලෙ ඉපදෙනවා කියලා. කූඹියෙක් මැරෙන වෙලාවේ කූඹි රැළමයි උපාදානෙ වෙන්නේ කූඹියෙක් වෙලාම ඉපදෙනවා. ඒ නිසා මේ තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ කියන ධර්මතාවය යටතේ මෙවැනි අකුසල් බලවත් විපාකයන් පිණිස අපිට සකස් වෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ චීවරයක් තිබ්බ ඒකට හරිම ආසයි. උන්වහන්සේ වස් කාලෙට ඉස්සෙල්ලා මේ වස්ත්‍රය එයාගේ නැගිනියට දීලා යනවා වස් සමාදන් වෙලා ඇවිල්ලා ගන්නන් කියලා. වස් සමාදන් වෙලා එනකොට නැගිනියේ වස්ත්‍රයෙන් වෙන ඇඳුමක් එයා ඇඳුමක් හදගෙන වෙන රෙද්දක් තමයි දුන්නේ. මෙයා දැඩි විදියට ඒ රෙද්ද ප්‍රතික්ෂේප කරලා මම දුන්නා වුම වස්ත්‍රය ඉල්ල ඉල්ලුවා. ඊට පස්සේ නැගිනිය අර ඇඳුම දුන්න එහෙනම් උන්වහන්සේ මේක අරන් යන්න මට වෙන කරන්න දෙයක් නැහැ කියලා. මෙයා ඒ ඇඳුම අරන් ගිහිල්ලා සිවුරක් කරලා ඒ සිවුර ආයිමත් ගෙනල්ලා නැගිනියට දෙනවා. මේක තියාගන්න මං හෙට ඇවිල්ලා ගන්නම් කියලා. නමුත් එදා රාත්‍රියේ මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ කටයුතු සිද්ධ කරලා නැගිනිය අර චීවරය ගිහිල්ලා සංඝයාට බාර දෙන්න යන්න. යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා නැගිනිය ඔය චීවරේ දැන් බාර දෙන්න එපා තව සතියක් ගිහිල්ලා අරගෙන එන්න කියලා. එතකොට නැගිනිය අහනවා ඇයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය චීවරේ දුවන ඔය කාවා ඔබට පේනවාද? ඔය ඕපපාතික ඉපදුන කාවා. ඔය කාවා කියන්නේ පෙර ජීවිතේ ඔබේ මීට සතියකට ඉස්සෙල්ලා අපවත් වුණ ස්වාමීන් වහන්සේ කියලා. මොකද අපවත් වෙන වෙලාවේ සිවුර කෙනේ තමයි තෘෂ්ණාව ඇති කරගත්තේ. ඊට අදාළව ඒ සිවුරේම කාවෙක් වෙලා උපත්තියල. ඒ කියන්නේ මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය නෝනා මෙවැනි බලවත් අනතුරු වලට අපි වැදලා ගන්න. දැන් ඔබ හිතන්නේ කෙනෙක් පොත්වලට ගොඩාක් ආදරේ කියලා
දැන් සමහරු ඉන්නවා දැනුමම උපාදානෙත් කියවීමමයි කියවීමමයි පුස්තකාලෙමයි ඒවමයි කරන්නේ. නමුත් පිනක් දහමට ධර්මයක් සද්ධර්ම සමයකට යොමු වෙන්නේ නැහැ. සූත්‍ර පොතක් කියවන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා ධර්මයේ ගැන ලියපු පොතක් කියවන්නේ නැහැ. අර පත පොතේම ගිලිලා පුස්තකාලෙම මගේ කරගෙන ඉන්නවා. ඒගොල්ලන් පුස්තකාලෙට වෙන කෙනෙක් එනවාට කැමති නැහැ. පොතක් තව කෙනෙක් ගන්නවට කැමති නැහැ. එවැනි අය මැරෙන වෙලාවේ පුස්තකාලය කෙරෙහි පොත් කෙරෙහි උපාදානය සකස් කරගත්තොත් ඒ පොත් කබඩ් එකේම කාවෙක් වෙලා උපත්ති සකස් කරගන්න. එනම් පොත් අල්මාරියක් අරිද්දී ඒක එහා මෙහා දුවන කාවු කියන්නේ පෙර ජීවිතේ පොත උපාදානය කරගෙන මැරිච්ච මහත්තුරුමයි. එන ඔබ කියන කෙනෙක් ඇඳුම් උපාදානය කරගන්න. සමහරු ඉන්නවා ඇඳුම් වලට පුදුමාකාර ආදරේ. එයා අල්මාරියේ ඇඳුම් වලට කාවු යන්න බෙහෙත් දානවා, ඕදනවා, මදිනවා. ඇඳුම්ම තමයි එයාගේ මුළු ජීවිතේ. මෙයා එකතු කරන්නේ ඇඳුම්, මදින්නේ ඇඳුම්, දවසට ඇඳුම් කට්ටල් 3-4ක් අඳිනවා. ඇඳුමම උපාදානය කරගෙන ජීවත් වෙනවා. මේ අය මැරෙන වෙලාවේ එකපාරටේ තෘෂ්ණාව ඇඳුම් කෙරෙයි නම් ඒ මොහොතේ මෙයා අල්මාරිය ඇතුලේ අර කාවෙක් වෙලා උපත්ති සකස් කරගන්න. එනම් ඔබ අල්මාරිය අරිද්දී අල්මාරිය ඇතුලේ වේගයෙන් එහා මෙහා කඩිසරව දුන කාවෙක් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ ඇඳුම් කෙරේ උපාදානය සකස් කරගත්ත මනුස්සයෙක්. එහෙනම් ඕන මේ උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය මෙවැනි අනතුරුවල බලවත් ආකාරයෙන් අපි හිර කරනවා. ඒ නිසා යමෙක් නිරේතුරුවම කුසිතසායන ධර්මයන් භාවිතා කරනවා නම් එයා කැමති වෙන්න ඕනේ ඊළඟ ජීවිතේ ගොයම් මැස්සෙක් බවට පත් වෙන. ඒක තමයි සෝවාන් ඵලයට පත් උනේ නැත්තම්. එහෙනම් ඒ නිසා මේවායින් සමාජයට වෙන් වෙන්න කියන්නේ අපිට බෑ. ඒක තමයි ලෝකය. ඒ නිසා අපි දක්ෂ වෙන්න මුළු ලෝකයේම ඒ දිශාවට ගියත් ඔබ තනියම මෙතන නවතිනවා කියන තැන ධර්මයේ තුල නවතිනවා.